කාලයකට පස්සේ තමයි නැවත ඔබ සමීපයට අපි පැමිණෙන්නේ. විශේෂ හේතු නිසා අපිට දිනපතා පලාපල එක ගෙනෙන්නත් බැරුණා, සතිපතා පලාපල එක ගෙන්න බැරුණා. ඒ කියන්නේ අපි සමාව ඉල්ලා සිටිනවා නැවත අද හෙට දින, කියන්නේ 21 වෙනිදා පටන් අපි ඔබට දිනපතා පලාපලත් සතින් සතිය පලාපලත් ගහමාරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඉස්තු වර්ෂ 2019 අගෝස්තු මාස 21 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා ලග්න 12ට පලාපල මේෂ ලග්නේ ලග්නාධිපති පුජ ග්‍රහය රවි සමග පස්වැන්නේ, බුධ සිකුරු හතරවැන්නේ, රාහු තුන්වැන්නේ, ගුරු අටවැන්නේ, ශනි කේතු නවවැන්නේ, චන්ද්‍රය මේෂ උෂම මිතුන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම කාලයේ තුල මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන් සිකුරුගේ මහදසා ගත කරනවා නම්, රාහුගේ මහදසා තුරුසා ගත කරනවා නම් පමණක් සුභඵලත්වන බව පෙන්වා දෙන්න පුළුවන් සතියක්. උෂම ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහය වික්‍රමස්ථානයේ බුධ සමග සංයෝග වන අතර රාහු දෙවැන්නේ, කුජ රවි හතරවැන්නේ, ගුරු හත්වැන්නේ, කේතු ශනි අටවැන්නේ ගෝචර ගමනේ දෙන මෙම කාලය තුල බුධගේ සිකුරුගේ මහදසා ගත කරන අය, ගුරුගේ මහදසා අතුරුදසා ගත කරන උෂම ලග්න හිමියන්ට බොහෝ සුභඵලත්වන බව පෙන්වා දෙනම සෙනසුරුගෙන් පීඩාවල් තියෙනවා. කියන්නේ හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න ඕන. ඒක නිසා ප්‍රියපද වන අයගේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා තමන්ට තිරිංග තද කරගන්න පුළුවන් ගානට ප්‍රියපද වන්න. නියමිත වෙලාවට යන්න ඕන නම් පරක්කු වෙලා හයියෙන් යන්න නැතුව කල් නැතුව යන්න තමන්ගේ ගමන. එතකොට තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා. උෂම ලග්නට තමයි මේ සෙනසුරු අටවැන්නේ ගමන් කරන්නේ. ඒක නිසා විශේෂයෙන් උෂම ලග්න හිමියන්ට පීඩාවල් තියෙනවා. ඒක නිසා මම මේ කිව්වේ. මිතුන ලග්න ලග්නාධිපති බුධ ධනස්ථානයේ සිකුරු සමග සංයෝග වන අතර රාහු ලග්න රවි කුජ වික්‍රමස්ථානයේ ගුරු හයවැන්නේ ශනි කේතු හත්වැන්නේ ගමන් කරන, චන්ද්‍රය මේෂ උෂම මිතුන රාශිවල ගමන් කරන මෙම දින කීපය තුළ බුධගේ, සිකුරුගේ, රවිගේ, කුජගේ මහදසා ගත කරන සියලුම මිතුන ලග්න හිමියන්ට අදිසි ධනලාභ ලොතරැයි වාසනා හිමිවන සත් දින කීපයක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්න ලග්නාධිපති චන්ද්‍රයා මේෂ උෂම මිතුන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර බුධ සිකුරු ලග්නේ රවි කුජ ධනස්ථානයේ ගුරු පස්වැන්නේ ශනි කේතු හයවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම දින කීපය තුළ විශේෂයෙන් බුධගේ, සිකුරුගේ මහදසා ගත කරන, ගුරුගේ මහදසා අතුරු දසා ගත කරන, සෙනසුරුගේ මහදසා අතුරු දසා ගත කරන කටක ලග්න හිමියන්ට බොහෝ සුභඵලත් වෙන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. හදිසි ධනලාභ, ආර්ථික වාසි, තමන් මෙතේ බලාපොරොත්තු වූ හොඳ ජීවන තත්ත්වයක්, ආර්ථිකයෙන් උසස්සත්වය, ව්‍යාපාර දියුණුවක් ඇති කරන සතියක් බව පෙන්වා දෙනවා. සිංහ ලග්නේ ලග්නාධිපති ලග්නේ කුජ සමග සංයෝග වන අතර ගුරු හතරවැන්නේ, කේතු ශනි පස්වැන්නේ, බුධ සිකුරු දොළොස්වැන්නේ, රාහු තුන්වැන්නේ ගමන් කරන මෙම සතිය තුළ විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ට අධික කේන්ති යන දින කීපයක් තමයි මේ ගත වෙමින් පවතින්නේ. සල්ල කර්ම වගේ දේවල් වල වාජ්‍ය දෙවෙන්නේ ඉඳ තියෙනවා. රාහු මහදසා අතුරු දසා ගත කරන අය, සිකුරු මහදසා අතුරු දසා ගත කරන අයට පමණ සුභඵලත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ අයස්ථානයේ සිකුරු සමග සංයෝග වන අතර රවි කුජ දොළොස්වැන්නේ, රාහු දසවැන්නේ, ශනි කේතු හතරවැන්නේ ගමන් කරන මෙම සතිය විශේෂයෙන් ඔබට ස්ථාන මාරු, ආදිසි විදේශගත වී ස්ථිර පදිංචියට පිටරට යෑම වගේ දේවල් ඇති වෙනවා. ආදිසි ධනලාභ ලොතරැයි වාසනා හිමිවනම තරමක් දුරට ඔබට අත්පාවල තද වාතාමාරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. කන්‍යා ලග්නේ තුලා ලග්නේ තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු දසවැන්නේ බුධ සමග සංයෝග වන අතර රවි කුජ අයස්ථානයේ ගුරු ධනස්ථානයේ සෙනසුරු වික්‍රමස්ථානයේ කේතු සමග සංයෝග වන අතර රාහු
නම වෙන්නේ. ගෝචර ගමන යෙදෙන මෙම සතිය තුළ රවිගේ කුජගේ මහදසාගත කරන අයට, සෙනසුන්ගේ ගුරුගේ මහදසාගත කරන අයට විශේෂයෙන් බොහෝ සුභඵලක් දෙනවා. අතිසි ධනලාභ, නොතරයි වාසන, ආර්ථික ප්‍රතිලාභ, ව්‍යාපාර දියුණුව, වාහන වලින් අධික කොමිස් මුදල් දෙනි ධරණ අයට නම් මේ කාලය තුළ වටිනා මැණික් හම්බ වෙනවා. ඒ තරම් හොඳ කාල සීමාවක් තමයි මේ සතිය තුලාලක්න හිමියන්ට සියලු සතුරන් පරාජය කරන මොහොතක අදිසි ධනලාභ වගේ දේවල් අනිවාර්යෙන්ම තියෙනවා මේ තුලාලක්න හිමියන්ට. මෙම දින කීපය තුළ උච්චක ලක්ෂ්මී ලක්නාධිපති කුජ දසවැන්නේ ගමන් කරනවා රවි සමග. ගුරු ලක්ෂ්මී කෝටියක් දෝෂ භංග කරන අතර ශනි කේතු දලස්ථානයේ රාහු වටවැන්නේ බුදු සිතුව නම වෙන්නේ. මෙන්න උච්චක ලක්ෂ්මී හිමියන්ගේ බලවත්ම කාල සීමාව උදා වුණා. මේක තමයි මම කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු උච්චක ලක්ෂ්මී හිමියන් හැමෝටම ඉතාම හොඳ මාසයක් ඉදිරියට තියෙනවා මෙම සතිය. ඒක නිසා රවි මහදසා කුජ මහදසාගත කරන අයට බොහෝ සුභඵලත් වන බව පෙන්වා දෙනවා. විශේෂයෙන් බොහෝ ඉඩකඩම් දීපල වතුපිටි හිමි වෙනවා. පියාගෙන් ලැබෙන්න ඕන දීපල නිවාස වගේ දේවල් තමන්ගේ නමට ලියන සතියක් වෙන්න පුළුවන් බොහෝ දුරට. මේ කෝටියක් දෝෂ භංග කරනවා ගුරු මේ ලක්ෂ්මී ඉඳගෙන. ගුරු කියන්නේ සෙමසේ ගහයක් නෙවෙයි, පෘථිවිය වගේ 1318 ගුණයක් විශාලත්වය තියෙන ගහයක්. ඉතින් උච්චක ලක්ෂ්මී හිමියන්ගේ ජීවිතයේ වෙනදට වඩා බොහෝ සෙයින් ආර්ථික අතින් ඉහළම තත්ත්වයකට ළඟා වෙනවා එක වළක්වන්න බෑ. ධනු ලක්ෂ්මී ලක්නාධිපති ගුරු දොළොස්වැන්නේ ශනි කේතු ලක්ෂ්මී බුදසිකුරු වටවැන්නේ රවි කුජ පුණ්‍යස්ථානයේ ගමන් කරන ධනු ලක්ෂ්මී හිමියන්ට තරමක් දුරට මෙම සතිය නරක, කියන්නේ සුබ අසුබ ඵල මිශ්‍රව ලැබෙන සතියක් බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබේ හිතේ තියෙන අරමුණු ආර්ථනාවන් සාක්ෂාත් කරගන්න මේ සතිය ඔබට ඉඩකඩක් නෑ. ඔබට සෑම අතින්ම කරදර බාධක රෝගාපීඩ ඇතිවන සතියක් වශයෙන් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. කිසිසේත්ම මේ එක නිසා අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න වගේ වලට රැකියාවෙන් මාරු වෙලා වෙනත් රැකියාවකට යන්න වගේ දේවල් වලට පෙළඹෙන්න එපා. මෙම සතිය තවදුරටත් ඉවසීමෙන් කටයුතු කරන්න ධනු ලක්ෂ්මී හිමියන්. මකර ලක්ෂ්මී ලග්නාධිපති සෙනසුන් දොළොස්වැන්නේ කේතු සමග සංයෝග වන අතර රාහු අයවැන්නේ බුධ සිකුරු, හත්වැන්නේ රවි කුජ, අටවැන්නේ ගමන් කරන මෙම සතිය රාහු මහදසා ගත කරන අයට පමණක්, අතුරු දසා ගත කරන අයට පමණක් සුභඵලත් වන සතියක්. අනිකුත් අයට කරදර බාධක ආර්ථික අහිමි, රැකියාවේ කරදර, ඒ වගේ දේවල් මතුවෙනවා. අදිසි අසනීප, උණ වගේ වෛරස් රෝග වගේ දේවල් අනිවාර්යයෙන්ම ඇති වෙන සතියක් බව පෙන්වා දෙනවා. එම නිසා කල්පනාමය ප්‍රවේශමෙන් නිරෝගී ජීවිතයක් ගත කරන්න තමන් පිරිසිදුව කටයුතු කරන්න ඕන කාලයක් මේ කාලය තුළ. අනිවාර්යයෙන්ම තද උණ වගේ දෙයක්ින් ඔබට එක්තැන් වෙලා ඉන්න වෙන්න පුළුවන් දින කීපයක් මේ යන ග්‍රහචාරය අනුව. ඒක නිසා මකර ලක්ෂ්මී හිමියන් ප්‍රවේශම් වෙන්න සෙනසුරුගේ ඉරාස්තිකිත ආරම්භ වෙලා තියෙන නිසා. කුම්භ ලක්ෂ්මී ලක්නාධිපති සෙනසුරු අයස්ථානයේ කේතු සමග සංයෝග වන අතර රාහු පස්වැන්නේ බුදු සිකුරු, හයවැන්නේ රවි කුජ, හත්වැන්නේ ගුරු, දසවැන්නේ ගමන් කරන මෙම සතිය සෙනසුරු මහදසා ගත කරන අයට විශේෂ සුභඵලත් වන සතියක් බව පෙන්වා දෙනවා. විශේෂයෙන් ඔබට මේ කාලය තුල හදිසි ධනලාභ, අදිසි මුල මුදල් වගේ දේවල් ලැබෙන්න තියෙන එක නිසා ඔන්න මේ ව්‍යාපාරවල යෙදී ඉන්න කුම්භ ලක්ෂ්මී හිමියන්ට වාසනාව උදා වෙන සතියක්. විශේෂයෙන් මැණික් කරන අයට මැණික්, වාහන බිස්නස් කරන අයට වාහන ලාභ, සංචාරක ව්‍යාපාරයේ නිරයනට අධික ලාභ ලබන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් තමයි ඇති වෙන්නේ. රැකියාවේ දියුණුව මෙතෙක් තමන්ගේ උසස් වීම බලාපොරොත්තු වෙච්චාට ඔන්න මේ සතිය ලැබෙන්න පුළුවන්. භාගාදීන් සමත් වෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලක්ෂ්මී ලක්නාධිපති ගුරු ග්‍රහයා පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර රාහු හතරවැන්නේ, කේතු සනි දසවැන්නේ, බුධ සිකුරු පස්වැන්නේ, රවි කුජ හයවැන්නේ. මෙන්න මේ වෙලාවේ මීන ලක්ෂ්මී හිමියන්ට ගුරුගේ
රවිගේ කුජගේ මහා දසා අතුරු දසා ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ආර්ථික ලාභත් අත්පත් කරගන්න පුළුවන්කම තියෙන ව්‍යාපාර දියුණුව ඇති වෙනවා රැකියා උසස් සීන් දියුණුව ඇති වෙනවා අදිසි ධනලාභ ඇති වෙනවා විභාගවලින් ඉහළින්ම සමත් වෙනවා මේ දවස්වල මීන ලග්න හිමියෝ ඉන්නවනේ විභාගවලට පෙනී සිටින ඔන්න ඔබට මේ කාලය තුල බුද පස්සන්නේ ගෝචර ගමනේ යෙදෙන නිසා විභාගවලින් තමන් හිතුවට වඩා හොඳ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් සතියක් බව පෙන්වා දෙනවා හදිසි විදේශ ගමන් හදිසි ස්ථාන මාරු වෙනවා දෙරුවන් සරණයි.